අයිබුවන් කියලා පිළිගන්න ටෙක් වීකෙන්ඩ් එකට යාළුවෝ අපි යම් වීඩියෝ එකට මුලින්ම අපි යන්නේ ඇපල් සමාගම පැත්තට මේ ආටිකල් එකේ තියෙන්නේ iPhone 12 හා iPhone 12 Pro ගැන A14 ගෙන චිප්සෙට් එක තියෙන්නේ අඟල් 5.4ක තිරයක් තියෙයි RAM එක 4GB storage 128GB 256GB කියලා ආකාර දෙකක් තියෙනවා iPhone 12 Pro Max වල අඟල් 6.1ක තිරයක් තමයි තියෙන්නේ ෆෝන් සෙට් එකේම dual camera setup එකක් තියෙන්නේ सेंसर्स पिल्मन तो करूँ वार्ता भी नहीं iPhone 12 Pro सीरीज से के 6GB RAM में का 128GB 256GB के ला स्टोरेज देखा बड़ा गन्द पड़ा रिफ्रेश रेट टक हर्ट्स 120 तक नो सितंबर माह से 8 हो नवे तक में फोन का रिलीज होने में तो मां लीक पलाती हैं तोड़ तू මීලට අපි කතා කරන්නේ Call of Duty Black Ops Cold War game එක ගැන. නොවැම්බර් 13 තමයි මේ game එක launch කරන්නේ. PS4, PS5, Xbox One, Xbox Series X, PC කියන platform ඔක්කොටම නිකුත් වෙනවා. දැන්වල යාළුනේ ගේම් එකේ ට්‍රේලර් එකක් බලන්න පුළුවන්.
Samsung Galaxy Z Fold 2 phone එකේ price එකයි release කරන date එකයි නිකුත් වෙලා තියෙනවා. Samsung සමාගම අවුරුදු ගණනාවක් තිස්සේ flexible display technology එකට වියදම් කරලා තියෙනවා. මේ වෙළඳ පෙරට නිකුත් වෙන පළවෙනි අවස්ථාව මේ වගේ දුරකථනය. මේ phone එකේ budget version එකකුත් ඉදිරියේදී නිෂ්පාදනය කරන්න Samsung සමාගම බලාපොරොත්තු වෙනවා. Phone එක වෙළඳ පෙරට නිකුත් වෙන්නේ September 18 price එක වෙන්නේ $2391. बजट वन प्लस फोन එකක් ඩොලර් 200කට දෙනවා මිලියම් පියව 6000ක බැටරියක් එක්ක දැන් මම අහන්න එපා ඩොලර් 200 කියන්නේ බජට් එකක්ද කියලා මේ වෙබ්සයිට් එකේ බජට් කියලා තමයි තියෙන්නේ මේ අවුරුද්දම වන් ප්ලස් සමාගම මේ වගේ බජට් එකට ගැලපෙන ස්මාර්ට්ෆෝන් එකක් මුලින්ම හඳුන්වලා දෙන්නේ මම මීට කලින් ටෙක් වීකෙන්ඩ් වලත් ඔයාලට කියලා තියෙන වන් ප්ලස් නෝට් ෆෝන් එක ගැන ඊට අමතරව තව මොඩල් කීපයක්ම තියෙයි මේ ෆෝන් වල යාලුනේ චිප්සෙට් වෙන්නේ Snapdragon 690 සහ Snapdragon 460 Snapdragon 460 කියන චිප්සෙට් එක තියෙන ෆෝන් එකේ RAM එක 4GB 64GB කියලා ස්ටෝරේජ් එකක් තියෙයි ස්ක්‍රීන් සයිස් එක වෙන්නේ යාළුවනේ අඟල් 6.53 මේ 64GB මෙමරි එකට අමතරව අපිට ස්ටෝරේජ් එක වැඩි කරගන්න SD කාඩ් පාවිච්චි කරන්න පුළුවන් මේ ෆෝන් එකේ 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එකක් තියෙනවා ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා Android 10 තමයි රන් වෙන්නේ ඊළඟ සතියේ යාළුවනේ මේ වගේම රසවත් වීකෙන්ඩ් එකකින් හමු වෙමු. සුබ දවසක්.